දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර. ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ පෘථග්ජන හිතේ ස්වභාවය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් දේශනා කොට වදාළ අපේ ජාතක පාලියේ සඳහන් වෙන කුද්දාල කියන ජාතක කතාව ඇසුරු කරගෙන අද ධර්මදේශනාව සිද්ධ කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න යෙදුනේ. ජාතක කතාව පැහැදිලි කරලා ධර්ම දේශනාව සිද්ධ කරන්න යෙදුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත්නුවර ජීවත් වෙච්ච එක ගොවියෙක් එක දවසක් භික්ෂූන් වහන්සේ නමකගින් ලැබිච්ච ඉතා සියුම් ආහාරයක් අනුභව කළා. මේ ගොවියට කල්පනා වුණා උදේ ඉඳලා රෑ වෙනකන් හැමදාම වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා යමක් හරි හම්බ කරලා ආහාර පාන අනුභව කළත් තමන්ගිම කියලා වස්තුවකින් තමන්ට කැමති විදිහට ආහාරයක් අනුභව කරන්න ලැබුණත් මේ තරම් ප්‍රණීත ආහාරයක් නම් කවදාවත්ම ලැබිලා නැහැ. කවදාවත්ම වළඳලත් නැහැ. නමුත් මේ භික්ෂුන් වහන්සේ මම වගේ කවදාවත් මහන්සි වෙන්නේ නැහැ. මම වගේ අව්වේ බිමේ ඉන්නේ නැහැ. මම වගේ වෙහෙසෙන්නේ නැහැ. නමුත් මට වඩා ඉතා ප්‍රණීත ආහාර පාන උන්වහන්සේට ලැබෙනවා කියලා. එහෙම හිතලා මොහුටත් හිතෙනවා අනේ මමත් මහන වුණා නම් කිසිම වෙහෙසක් මහන්සියක් නැතුව නමුත් ප්‍රණීත ආහාර පාන ආදියෙන් සංග්‍රහ ලැබමින් මටත් ජීවත් වෙන්න තිබුණනේ. එහෙම හිතලා ඔහු පැවිදි වුණා. පැවිදි වෙලා මාසයක් විතර ගෙවුණා. හැබැයි මේ පෘථග්ජන හිත නැවත ඔහුට කියනවා මීට වඩා ගිහි ජීවිතේ හොඳයි කියලා. මීට වඩා ගිහි ගෙදර නිදහස් කියලා. මීට වඩා සැනසීමෙන් ගිහි ගෙදර ඉන්න පුළුවන් කියලා. ඒ නිසා ඔහු ආපහු ගිහි බවට පත් වුණා. නමුත් ගිහි බවට පත් වෙලා මාසයක් විතර යනකොට ආයෙත් ආහාර පාන හිගයි. සමහර වෙලාවට දවසකට වේලක් හමාරක් අනුභව කරලා තමයි දවස ගෙවෙන්නේ. ඒ නිසා කල්පනා කළා ආයෙත් පැවිදි වෙන්න. නැවත පැවිදි වුණා. ආයෙත් මාස කීපයක් යනකොට ආයෙත් ගිහි බවට පත් වෙනවා. ආයෙත් පැවිදි වුණා. ආයෙත් ගිහි බවට පත් වෙනවා. මෙහෙම හයවතාවක් පැවිදි වුණා. හයවතාවක් සිවුරු වැරියා. හත්වෙනි වතාවෙත් පැවිදි වුණා. හත්වෙනි වතාවේ පැවිදි වුණාට පස්සේ මනාව ධර්මයේ ඉගෙන ගත්තා. මනාව ධර්මයේ ඉගෙනගෙන කරුණු කාරණා මනාව තේරුම් අරගෙන පෘථග්ජන හිතට පිටු පෑවා. පෘථග්ජන හිතට පිටු පාලා හිත මනාව හික්මවාගෙන අභිධර්මයේ ඉගෙන ගත්තා. සප්ත ප්‍රකරණයම ප්‍රගුණ කළා. මැනවින් ධර්මයේ ප්‍රගුණ කරලා අරහත්වයේ දක්වා ගමන් කළා. මේ භික්ෂුන් වහන්සේගේ නම චිත්තහත්ත. දැන් පස්සේ අනික් භික්ෂුන් වහන්සේලා
උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්වන බව දැනගෙන දවසක් දම් සභාව සාකච්ඡා කර කර ඉන්නවා. මොනවද සාකච්ඡා කරන්නේ? මේ ජීවිතයෙන්ම රහත් වෙන්න තරම් පින් තිබිලා. චිත්තහත් තෙරණුව කී වතාවක් පැවිද්ද ගැන උකටලී වෙලා සිවුරු ඇරලා ගෙදර ගියාද? මේ කාරණාව තමයි කතා කර කර හිටියේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එදා දම් සභාවට වැඩම කරලා භික්ෂූන් වහන්සේලගෙන් ඇහුවා, මහණෙනි මොනවාගේ සාකච්ඡාවකද හිටියේ දැන් කියලා. උන්වහන්සේලා සඳහන් කළා, ස්වාමීනි අපි සාකච්ඡා කර කර හිටියේ චිත්තහත් භික්ෂුව ගැන. ස්වාමීනි කීවතාවක් පැවිදි වුණාද? කීවතාවක් සිවුරු එරියද? නමුත් මේ ජීවිතයෙන්ම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ස්වාමීනි පෙර කරපු කුසල් ඒ තරම් තිබිලත් මේ තරම් සසර මංමුලා වුණාද? මුල් කාලේ උදාසීන වුණාද? අන්ගේ ප්‍රශ්නය අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහපුවහම මේ පෘථග්ජන හිතේ ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරමින් දේශනා කොට වදාලා දුන්නික් ගහස්ස ලහුණෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදූ චිත්තං දන්තං සුකාවහං. මහණෙනි පාලනය කිරීමට අපහසු ඉක්මන් ගමන් යන සුළු කැමති තැනක නතර වෙන මේ හිත දමනය කිරීම හරියහපත්. දමනය කළ සිත හැම කාලයකම සත්වයා සැපයට පත් කරනවා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ හිත පාලනය කිරීම ඉතාම අපහසුයි. ඒ මොන හිතද? පෘථග්ජන හිත. මොකද මේ පෘථග්ජන හිතේ යම් සිතුවිල්ලක් ඇති වෙලා ඒ සිතුවිල්ලට එල්බගෙන ඒ සිතුවිල්ල මත දැඩිව රැඳෙන්න උත්සාහ කළොත් ඒ සිතුවිල්ල දැඩිව අල්ලගත්තොත් ඒකෙන් මිදෙන්න හරි අමාරුයි. සමහර සිතුවිල්ල කාම සිතුවිල්ලක් වෙන්න පුළුවන්. නැත්නම් ලෝභ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මෝහ සහගත සිතුවිල්ලක් වෙන්න පුළුවන්. සිතුවිල්ල කුමක් වෙතත් ඇලීමට අනුව එයින් ගැලවෙන්න බැරුව යනවා. පැවිදි ජීවිතයට ඇතුල් වෙලත් වරින් වර සිවුරු අරින්න සිද්ධ වුණේ ඒ පෘථග්ජන හිත පංච කාමයට නිතර ඇලෙන නිසා, කාම සම්පත්වලට ප්‍රිය කරන නිසා. මේ කාරණාව දේශනා කරමින් අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මතක් කළා, මහණෙනි මේ සිතෙහි පාලනය කිරීම අපහසු නිසා පෙර පඬිවරු පවා උදැල්ලක් නිසා එය අත්හැරීමට නොහැකි වීමෙන් අවස්ථා ගණනාවක් මේ විදිහටම ගිහි බවට පත් වෙනවා. නැත්නම් ගිහි වෙලා ඉඳලා පැවිදි වෙනවා, නැවත ගිහි බවට පත් වෙනවා. පඬිවරුන්ටත් එහෙම වුණා. මේ පෘථග්ජන හිත ඕනෑම කෙනෙකුට බාධා කරනවා. ඕනෑම කෙනෙක් තමන් කැමති තැනට ඇදගෙන යනවා. අන් ඒ නිසා ඥානයේ ඇති ඥානයේ නැති හැම කෙනෙක්ම මේ පෘථග්ජන හිතට වහල් වුණහම හැබවින්ම ප්‍රඥාව නැත්තෙක් බවට පත් වෙනවා කියන කාරණාව පැහැදිලි කරමින් මේ කුද්දාල ජාතක කතාව දේශනා කොට වදාළා. කුද්දාල ජාතක කතාවේ සඳහන් කරන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ
බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලි එක්තරා දුප්පත් පවුලක ඉපදුනා. ජීවිකා වෘත්තිය කර ගැනීම සඳහා ලොකු මහත් වුණාට පස්සේ ඔය පලා හදන පලා ජාති වවන එවන් කුලයක ඉපදිලා ඒ කුලයට අයිති කාර්යම ගොවිතැනම තමයි කරකර හිටියේ. ඉති සඳහන් කරනවා මහපොළොව කොටනවා, පසබුරුල් කරනවා, නොයෙක් ආදී පලාවර්ග, කැකිරි පුහුල්, ලබු කොමඩු ආදී මේ නොයෙක් පළතුරු වර්ග, එළවලු වර්ග මේ දේවල් වවනවා. මෙම කාලයක් කරගෙන යනකොට හිතුණා මේක නම් මහ පුදුම කරදරකාරී වැඩක්. මීට වඩා හොඳයි මහණ වුණා නම් කියලා. ඊට පස්සේ ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙනවා. දැන් මේ අබුද්ධෝත්පාද කාලයක්නේ. ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙනවා. පැවිදි වෙලා නැවත කාලෙක ආපහු තමන්ගේ උදැල්ල මතක් වෙනවා. ඒ උදැල්ල හංගලා තියලා තමයි ඍෂි ප්‍රෞජ්ජාවට ඇවිල්ලා තියෙන්නේ. උදැල්ල පිළිබඳව ඇලුන සිට ඒ උදැල්ලෙන් වැඩ කරපු හැටි, උදැල්ල මුවහත් වෙලා තිබුණ හැටි, උදැල්ලෙන් මහපොළොව කොටලා පස් පෙරලපු හැටි, පැල වර්ග ගාව උදුළු ගාපු හැටි, ඒ උදැල්ලෙන් වැඩ කරනකොට තිබුණ පහසුව මුවහත නිසා, ඒ උදැල්ල කොච්චර හොඳද උදැල්ල ගැනම හිතලා ආපෞසරයක් තාපස ප්‍රෞජ්ජාවෙන් මිදිලා සුපුරුදු කාර්ය ආරම්භ කළා. නැවත ටික කාලයක් ඉඳලා උදැල්ල සංගවලා ආයෙත් පැවිදි වුණා. ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වුණා. මෙන්න මේ විදිහට පින්නතුනි අවස්ථා හයක් පැවිදි වුණා. අවස්ථා හයක් ඍෂි ප්‍රෞජ්ජාවෙන් අයින් වුණා. එක දවසක් නැවතත් පැවිදි වෙන්න හිතෙනවා. නමුත් එදා කල්පනා කළා මේ පෘථජ්ජන හිත තමන්ට කැමති කැමති තැන මා වැදගෙන යනවා. කුසලයටත් අරන් යනවා, අකුසලයටත් අරන් යනවා. වැඩිපුර අරන් යන්නේ අකුසල් වලට, වැඩිපුර අරගෙන යන්නේ ඇලුන දේවල් වලට. මේ පෘථජ්ජන හිතෙන් මිදෙන තාක්කල් සැනසීමක් නැන්නේ. එනිසා කෙසේ හෝ මා උත්සාහ කළ යුතුයි, මා වීරිය කළ යුතුයි, මම කැපකිරීම් කළ යුතුයි, මම බොහෝ දේ අත්හළ යුතුයි මේ පෘථජ්ජන හිතෙන් මිදෙන්න. කල්පනා කළා නැවතත් මේ උදැල්ල සංගවලා තියලා පැවිදි වුණොත් ආයෙත් සැරයක් මට මේ උදැල්ල මතක් වෙන්න පුළුවන්. උදැල්ල හොයාගෙන යන්න හිතෙන්න පුළුවන්. ආන් ඒක නිසා මේ උදැල්ල මට තියෙන ලොකුම පලිබෝධයක්. නැවත කවදාවත් ගණ්ඩ බැරි වෙන තැනකට මේ උදැල්ල විසි කරන්න ඕනේ. එතකොට උදැල්ල මතක් වුණත් උදැල්ල නෑ. ඒ නිසා නැවත ඒ වෙනුවෙන් යන්න වෙන්නේ නෑ. එහෙම හිතලා ගඟ ගාවට ගිහිල්ලා මහා පුදුම ශක්තිමත් කයක් තිබුණේ මේ කුද්දාල පණ්ඩිතයන්ට. S2 පියාගෙන මේ උදැල්ල කරකෝල 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 ගඟට විසිකා. මොකද උදැල්ල අරගෙන විසික්කෙත් නෑ, උදැල්ල වැටුණ තැන දැකලා නැවත ඇවිල්ලා ගන්න හිතෙයිද කියලා. දැන් බලන්න පෘථජ්ජන හිතෙන් මිදෙන්න තියෙන උවමනාව. මේ කුද්දාල පණ්ඩිතතුමා තමයි අර දුප්පත් කුලයක ඉපදිලා මේ කටයුතු කරගෙන එන්නේ. ඉතින් මහත් නුවණක් තිබුණා. ඒ නිසා කුද්දාල පණ්ඩිතනමෙන් හැඳින්වුවා. දැන් උදැල්ල විසිකරලා ඉවරයි. ආයේ කවදාවත් උදැල්ල හොයන්න බෑ.
ඒ නිසා ඇති වුණේ පුදුම සතුටක්. තමන්ගේ හිතේ ඇති වුණ ප්‍රීති වේගය නිසාම මම දිනුවා මම දිනුවා මම දිනුවා කියලා කෑ ගැහුවා. පින්නතුනි මේ වෙලාවේ බරණස් රජුරු යුද්ධයක් සංසිඳවලා තමන් ජයග්‍රහණය කරලා එන ගමන් ගඟෙන් නාල සර්වාභරණයෙන් සැරසිලා මංගල හස්තියාගේ පිටවුද නැගල මාලිගාවට යන වෙලාව. නමුත් රජ්ජුරුවන්ට ඇහෙනවා මේ මිනිහෙක් කෑගහනවා මම දිනුවා මම දිනුවා කියලා. රජුරු කල්පනා කළා මම නම් සංග්‍රාමයක් දිනලා යෙන්නේ. නමුත් මේ කෑගහන පුද්ගලයා මොකක් දිනලද මේ කෑගහන්නේ කියලා. රාජපුරුෂයන්ට කීවා ගිහිල්ලේ පුජ්‍යලයා මංගාවට එක්කෙන්ට ඔහු මොනවද දිනුවේ කියලා දැනගන්න මාත් හරි කැමති. රාජපුරුෂයෝ ගිහිල්ලා ඔහු එක්කරගෙන ආවා. තාමත් රජුරු ඉන්නේ ගඟගාවමයි. එක්කරගෙන ආවට පස්සේ රජුරු අර පුරුෂයාගෙන් අහනවා මට ඇහුණා ඔබ මම දිනුවා කියලා කෑ ගහනවා. මොනවද ඔබ දිනුවේ? මම නම් සංග්‍රාම භූමියට ගිහිල්ලා සතුරන් සමග යුද වැදිලා සතුරන් පරාජය කරලා මම දිනලා යන්නේ. මම දිනපු කෙනෙක්. මම අහන්නේ ඔබ මොනවද දිනුවේ කියලා. අර පුජ්‍යලයා කියනවා මහරජේ තමන් දිනනවා කියලා කියන්නේ ඉඩකඩන් වතුපිටි හේන්කුඹුරු ආදිය දිනන එකට නෙමෙයි. තමන් දිනනවා කියලා කියන්නේ තමන් සතු කෙලෙස් වලින් මිදෙනවා කියන එකයි. කෙලෙස් වලින් දිනනවා කියන එකයි තමන් දිනනවා කියන එකින් නිවැරදි අර්ථය. මහරජතුමනි ඔබ මනා දිනුමක් ලබලා නැහැ. ඔබ සඳහන් කරන්නේ යුද්ධයේ දිනුව කියලානේ. මහරජේක හැබෑ දිනුවක් නෙමේ. ඔය වාගේ යුද්ධ දහස් ගණන් දිනුවත් ඒක හැබෑ දිනුමක් බවට පත් වෙන්නේ නැහැ. මහරජේ මේ ලෝකේ හැබෑම දිනුම මොකද්ද? හැබෑම දිනුම තමයි තමන්ව දිනන එක. තමන්ගේ කෙලෙස් දිනන එක. රජිරුවන්ට මේ විදිහට බොහෝ කරුණු පැහැදිලි කළා. සඳහන් කළා නතං ජිතං සාදු ජිතං යං ජිතං අවජීයති තංකෝ ජිතං සාදු ජිතං යං ජිතං නාවජ්ජේති. මොකද පින්නතුනි මේ කියන්නේ යම් ජයක් යම් කෙනෙක් සතුරන් පරදෝලා ලැබුවා නම් ඇත්තට මේක මහත් වූ ජයග්‍රහණයක් නෙමෙයි. ඇයි ඒ සතුරන් පරාජය කරලා ලබන දිනුම මහත් දිනුමක් නෙමෙයි කියලා කියන්නේ මොන හේතුව නිසාද? අද සතුරා පරාජය කරලා මම දිනුවත් හෙට සතුරා බලවත් වෙලා ඇවිල්ලා මාව පරාජය කරන්න පුළුවන්. ඒ නිසා මේක දිනුමක් නෙමෙයි. ඕනෑම මොහොතක පරාජය බාරගන්න සූදානම් වෙලා ඉන්නෝනි. සඳහන් කරනවා මහරජේ එවන් දිනුම් වලට දිනුම් කියලා කියන්නේ නැහැ. රජුරු අහනවා ඔබ දිනුවේ මොනවද? මම මේ සසර දිනන්ඩ කටයුතු කරගෙන යන කෙනෙක්. ඒ අතරි මගේ හිතේ තිබිච්ච කෙලෙස් මුලක් ගලවලා අයින් කරන්න මට පුළුවන් වුණා. ඒ නිසායි මම දිනුවා කියලා කියන්නේ. රජුරුවන්ට කියනවා මහරජය සංග්‍රාම භූමියට ගිහිල්ලා දහස් ගණන් දස දහස් ගණන් ලක්ෂ ගණන් සතුරන් පරාජය කරන්න පුළුවන්. නමුත් මහරජය තමන්ගේ හිත දමනය කරන්නේ කවුද? දහස් ගණන් ලක්ෂ ගණන් සතුරන් පරාජය කරපු බොහෝ දෙනා
හැමෝම වගේ තමන්ට පරාදයි. තමන්ගේ කෙලෙස් වලට පරාදයි. ඒ නිසා මහරජ ඔබේ දිනුම හැබෑ දිනුමක් නෙමෙයි. හැබැයි කෙලෙස් වලින් ලබන පරාජය සුළුපට පරාජයක්ද නෙමෙයි. ඒක හරි භයානක පරාජයක්. ඒක හරි දරුණු පරාජයක්. සමහර වෙලාවට කෙලෙස් වලට පෙරදිලා වැඩි වශයෙන් නතර වෙන්නේ සතර අපායේ කොහේ හරි තැනක අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා කෙලෙස් වලට පෙරදුන නිසා. ඒ නිසා රජුරන්ට සඳහන් කළා, මහරජේ හැබෙවින්ම මේ සංසාර කාන්තාරේ රණශූරයෙක් වෙන්න කියලා. හැබෑම රණශූරයෙක් වෙන්න. ඒ හැබෑම රණශූරයෙක් වෙන්න කියලා කියන්නේ මෙතන එහෙම සඳහන් කළේ, රණශූරයා තමයි බාහිර සතුරන් පරාජය කරලා ජයග්‍රහණය අරන් එන්නේ. හැබැයි ඒ රණශූරයාට බෑ තමන්ගේ කෙලෙස් දිනන්න. නමුත් මෙතන සඳහන් කරනවා කෙලෙස් රාජ්‍ය දිනන්න පුළුවන් විරුවෙක් බවට පත් වෙන්න කියලා. ආන් එදාට තමයි තමන් රණශූරයෙක් බවට පත් වෙන්නේ. ඒක නිසා පින්නතුනි, මේ කාරණාවෙන් අපිත් බොහෝ දේ ඉගෙන ගත යුතුයි. බොහෝ දේ ජීවිතයට එකතු කරගත යුතුයි. මේ පෘථග්ජන හිත ඒ ජීවිතයෙන්ම රහත් වෙන්න පින් තිබුණ අයටත් හරියට බලපෑම් කළා. පෙර මහා ප්‍රඥයන්ටත් මේ පෘථග්ජන හිත හරියට බලපෑම් කළා. එවන් වූ පෘථග්ජන හිත මේ කාලේ ඔබට අපට නොඑක් ආකාරයෙන් බලපෑම් කරලා නිරෙන් නිරේට පාර හදලා අකුසල් දහම් සමාදන් කරවලා ඒ අකුසලේ මත දිවි ගෙවෙන දුක්ඛිත පුජ්‍යලියෙක් බවට පත් කරන්න මේ කෙලෙස් වලට පුළුවන්. පින්නතුනි, ඔබ මම මේ සමාජය දිහා බලහම මිනිසු කොච්චර දුක් විඳිනවද? හේනට වෙලා දුක් විඳිනවා පිරිසක්, කුඹරට වෙලා දුක් විඳිනවා තව පිරිසක්, කළු ගල් උඩ ගල් කඩ කඩ ගල් තල තල දුක් විඳිනවා තව පිරිසක්. මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම කොටසක් දුකෙන් මිදෙන්න කියලා රැකියාවක් කරනවා, කොටසක් දුකෙන් මිදෙන්න කියලා තවත් ව්‍යාපාරයක් කරනවා. නමුත් දුකින් මිදීමක් තියෙනවද? කිසිම දුකින් මිදීමක් නැහැ. එවන් වූ අය තව තවත් දුක වැඩි කරගන්න පව පේනවා. ආන්ගේ නිසා සඳහන් කළා මහරජ, හැබෑම දිනුම නම් තමන් දිනුමයි. උත්සාහ කරන්න තමන් දිනන්න. එහෙම සඳහන් කරාම රජුරෝ කාරණාව තේරුම් අරගත්තා. රජුරෝ ඥානවන්තයි. මේ ඍෂිවරයා එතනම සාගරයේ දිහා බල ගඟ දිහා බලාගෙන ආපෝ කසිනේ වඩල ධ්‍යාන අභිඥා මුදුන්පත් කරගෙන අහසට පැන නැගලා තව තවත් මහරජුරුවන්ට ධර්ම දේශනා කළා. රජුරුවන්ට ධර්ම දේශනා කරනවා දැකලා විශාල පිරිසක් මෙතෙන්ට එකතු වෙනවා ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම දේශනාව නිමා වෙනකොට රජුත් පින්නතිනි සෝවාන් ආර්ය මාර්ග ඵලයට ආසන්න තැනට පත් වුණා. අනුලෝම ඥානයන් ලබා ගන්න තැනට එනකන් ළඟා වුණා. ඒ අවබෝධය ලැබෙන්න ලැබෙන්න ප්‍රඥාව මුහුකුරා ගියා. ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා නිරන්තරයෙන් කල්පනා කළේ කොහොම හරි මේ දුකින් පිරිච්ච ගිහි ගෙදරින් මිදෙන්න ඕනේ. රජුටත් බන කියලා එනිසා අහසින්ම හිමාලයට වැඩියා. බරණස් රජුරුවත් එක හිටපු පිරිසත් සියලු දෙනාම මේ වෙනකොට රජුරුවත් එක්ක
රිසි ප්‍රෞජ්ජාව බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, අහල රාජ්‍යන් හතක තරං පිරිසක් බරණස් රජුත් සමග මේ අති උතුම් කර්තව්‍යයට සූදානම් වෙනවා. බරණස් රජුරු කුද්දාල පණ්ඩිතයන්ට කියනවා, ස්වාමීනී අපිත් එහෙනවා. කුද්දාල පණ්ඩිතයන් මේ වෙලාවේ තව තවත් ධර්ම දේශනා කරලා ඔවුන්ට එතෙන්ට යන මඟ කියලා දුන්නා. දෙවියෝ විසින් ඔවුන්ට මේ මඟ පෙන්වන්න බොහෝ අනුග්‍රහ කළා. මේ පැවිදි ජීවිතය සාර්ථකව ගත කරන්න දෙවියන්ගෙන් ලැබිච්ච අනුග්‍රහය ඔවුන්ට බොහොමයි. දැන් බරණස් රාජ්‍ය විතරක් නෙමේ, අහල රාජ්‍යයන් හතක් විතර බරණස් රජුරුවත් එක පැවිද්දට එනවනේ. ඉතින් මේ එන හැම කෙනෙක්ම තමන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරගෙන මේ කටයුතු කරන්න සැදී පැහැදී සූදානම් වෙනවා. කුද්දාල පණ්ඩිතයන්ගේ අදිෂ්ඨානය සක්‍ර භවන උනුනා කියලා සඳහන් කරන්නේ. සක්‍ර දේවේන්ද්‍රයෝ බලනවා, මොකක් නිසාද මට මේ කාරණාවක් දෙනුනේ? සක්‍ර දේවේන්ද්‍රයන්ට වැටහෙනවා ඒ වෙලාවේ කුද්දාල පණ්ඩිතතුමා විශාල පිරිසක් අරගෙන ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙන්න හිමාලයට වඩිනවා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා, කියන විදිහට සුදුසු විදිහට විශාල පිරිසකට වැඩ ඉන්න පුළුවන් විදිහට පන්සලක් මවලා ඉන්න කියලා. ප්‍රමාණීය කුද්දාල පණ්ඩිතයන්ගෙන් අහපුවහම ප්‍රමාණයත් සඳහන් කළා, මෙන්න මේ ප්‍රමාණයෙන් මේ දේවල් සකසන්න කියලා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හිමාලයේ එක්තරා ප්‍රදේශයක යොදුන් 30ක් විතර දිග, යොදුන් 10ක් විතර මනාව, පළලින් යුක්ත මේ ප්‍රමාණයම සංඝාවාසයක් හැදුවා. නැත්නම් වැඩඉන්න ශාලාවක් හැදුවා, ධර්මශාලාවක්. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හදලා දුන්න පන්සල. ඒ පන්සලට ගිහිල්ලා තවුස් පිරිකර ආදීන් සැරසිලා සඳහන් කළා, අපි හැමෝම මෙතන ඉඳගෙන කෙලෙස් සතුරා පරාජය කරන්න වීරිය වඩනවා. කුද්දාල පණ්ඩිතතුමා ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙන්න අවශ්‍ය තාපස වස්ත්‍ර ටික අරගෙන මේ කටයුතු සියල්ල සම්පූර්ණ කරගෙන පන්සලේ පැවිදි වීම සඳහා අවශ්‍ය සිවුරු ටික මනාව නමල සෝදලා පිළියෙල කරලා පිරිසිදු කරලා තියලා තිබ්බා. මෙතනට ගියපු කුද්දාල පණ්ඩිතතුමා තවුස් පිරිකර අරගෙන මුලින්ම තමන් ප්‍රෞජ්ජිතයෙක් බවට පත් වෙලා ඒ අවස්ථාවට සහභාගී වුණ සියලු දෙනාමත් ප්‍රෞජ්ජිතයන් බවට පත් කළා. හැම කෙනෙකුටම තමන් වඩන කසින භාවනා ටික කියලා දුන්නා. තමන්ගේ රාජ්‍යයත් එක්ක තවත් රාජ්‍යයන් හතක පිරිස 30,000කට විතර වැඩඉන්න හදාපු ප්‍රදේශය තුළ 30,000කට වැඩඉන්න තරම් සුදුසු පරිසරය, සුදුසු පන්සල විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මවල තිබුණා. තමන් පැවිදි වෙලා අනික් සියලු දෙනාම පැවිදි කරවලා ඍෂි ප්‍රෞජ්ජාවෙන් සීලය මත පිහිටවල කටයුතු කරහම ඔවුන් ඉතාම ශ්‍රද්ධාවෙන් පුතජ්ජන සිත පාලනය කරමින් විශේෂයෙන් පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්තා. ප්‍රධාන තාපසතුමා ඇතුළු මේ සියලු දෙනාම මරණින් මත්තේ බඹලොව ඉපදුනා. නමුත්
කාලයක් ගත වෙලා ගියාට පස්සේ බඹලොවින් චුත වෙලා අපි නිරේට යන අවස්ථාවක් තියෙනවා පින්නතුනි. පෙර කරපු පුණ්‍ය මහිමේ ඉවර වෙනකොට ඒක තවත් වෙනත් කොයියම් ආකාරයකින් හරි අපිට වද දෙනවා. අවබෝධය, විශ්වසනීය භාවය, ගරු සම්භාවනීය බව, මේ හැම කාරණාවකගින්ම ජීවිතේ පෝසත් වෙන්න ඕනේ. හැම කරුණකින්ම යහපත් සාරධර්ම වලින් ජීවිතේ පෝසත් කරහම ඒ ඇයට එළව මෙළව දෙකම දිනන්ඩ බොහොම පහසුයි. අපි බුදුරජාණන් වහන්සේ පෘථග්ජන හිතේ ආදීනව පැහැදිලි කරලා දීලා, ඇයි මේ පෘථග්ජන හිත හැම වෙලාවෙම එක අරමුණක තියන්න බෑ, කැමැති කැමැති සැන සැරිසරනවා. යම් තැනකට කැමැතිද, යම් දෙයකට කැමැතිද, යම් තැනැත්තියකට කැමැතිද, කාටද කැමැති, මේ පෘථග්ජන හිත ඔය කැමැති කැමැති තැන නිතර නිතර නවතිනවා. ඒ නතර වෙච්ච හැම ටිකක් නෙමේ, සමහරලාට සංසාරේ හුඟක් අසරණ වෙලාම තමයි නවතින්නේ. ආන් එක හින්දා පෘථග්ජන හිත ළඟ නවතින්නේ නැතුව පෘථග්ජන හිතේ තියෙන කෙලෙස් කපල කපල අයින් කරලා දාන්න වීරිය වඩන්න මේ තැන බොහොම හොඳයි. සියලු දෙනා මෙතන වැඩ ඉඳගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් ගුණධර්ම දියුණු කර ගනිමින් ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලා පැවිදි කෘත්‍ය නිමා වෙනකොට, නැත්නම් ආයුෂ ඉවර වෙනකොට හැම කෙනෙක්ම බඹලොව උපදිනවා. පින්නතුනි, කල්යාණ මිත්‍රයෙකුගේ මුණ ගැහිම මොනතරම් වටිනවද? කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා කොච්චර වටිනවද? ඇයි එහෙම සඳහන් කළේ? කල්යාණ මිත්‍රයන්ගේ පිහිටෙන්ම තමයි නැවත වතාවක් අපිට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. අන් ඒ නිසා ඔබ හිතන්න, කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීම, කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අපි කෙරෙහි යොමු වේවා. දැන් මේ ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙච්ච රාජ්‍යයන් හතක තරම් පිරිසටත් මහා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් මේ තියෙන්නේ. කාගේ ආශ්‍රයද? කුණාල පඬිත් කුද්දාල පඬිතයන්ගේ ආශ්‍රය. ඒ නිසානේ රාජ්‍යයන් හතක් අත්හැරලා ඇවිල්ලා පැවිදි වුණේ. කුද්දාල පඬිතයන්ගේ දක්ෂතාවය නිසානේ, මග පැහැදිලි කරලා දෙන්න ඇති හැකියාව නිසා. ඉතින් ඒ විදිහට මේ සියලු දෙනාටම යහපතක් කරගෙන ඒ සියලු කටයුතු නිමා කරලා බුදුරජාණන් වහන්සේ කලින් වැඩිය අපි මේ සියලු කාරණාවන්ගෙන් සමෘද්ධමත් වෙලා මනවින් දහම් කරුණු දැන ප්‍රගුණ කරගෙන අපේ ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න අපිත් වීරිය වඩන්න ඕනේ. මනාව වීරියක් වඩන්න ඕනේ. සාර්ථක පුද්ගලෙක්, මේ ලෝකේ සුවිශේෂී පුද්ගලෙක්. පින්නතුනි, යටත් පිරිසෙන් සඳහන් කළේ අඩුම තරමේ සාර්ථක පුද්ගලෙක් වෙන්න. ඒ කියන්නේ මේ සංසාරේ දිනන්න මොන මොන ආකාරයෙන් කොයි කොයි විදිහෙන් කටයුතු කළ යුතුද, මොන මොන ශික්ෂාපද වලට මනාව ගරු කරලා කොයි කොයි ශික්ෂාපද සුපිරිසිදු ආරක්ෂා කළ යුතුද, මේ කාරණා ටිකත් මනාව දැනගෙන මේ පිරිස මනාව බණ භාවනා කරගෙන දියුණු වුණා. දැන් ඒයි බොහොම ලොකුයි. නමුත් සමහර වෙලාවට අපිට එහෙම බැරි වෙලා අපිත් යන්නේ පාරෙමයි, අපිත් යන්නේ එක විදිහටමයි. නමුත් පින්නතුනි, හැමෝටම එකම විදිහට කෙලෙස් පරාජය කරන්න බෑ, කෙලෙස් දුරු කරන්න බෑ.
එක එක පුද්ගලයාගේ චිත්ත සන්තාන තුළයි ඇතිවුණ ක්ලේස ධර්මයන්ගේ ස්වභාවය විවිධයි. අං ඒක නිසා සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීමෙන් හැම කෙනෙක්ම තමන්ගේ කෙලෙස් මලදුරු කරගෙන පැවිදි වෙලා අති දීර්ඝ කාලයක් ඍෂි ප්‍රෞජ්ජාව ඉඳල ඊට පස්සේ නැවත ගිහි ගෙදර ඇවිල්ලා මේ වාගේ මහ පිංකම් සිද්ධ කරන්න අවස්ථාවල ඒ අබුද්ධෝත්පාද කාලින් නොලැබුණත් සැපයි කියලා හිතාගෙන ගිහි ගෙදර ඇවිල්ලා සැපක් නැති නිසා දුක දැනලා ආපහු ගිහිල්ල පැවිදි වෙලා මහා සත්පුරුෂයෙක් හැටියට සියලු දෙනාටම මග නොමග කියලා දීලා සංසාරෙන් එතර කරවන්න කුද්දාල පණ්ඩිතයන්ට තිබුණේ පුදුමාකාර හැකියාවක්. මේ කරුණ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මහණෙනි, ඉතා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා මෙලවත් මනාව දිනනවා, පරලොවත් මනාව දිනනවා. මෙලව පරලොව දෙකම මනාව දිනන කෙනා මේ කෙලෙස් සාගරයෙන් වේගෙන් ඈත් වෙන කෙනෙක්. නමුත් කෙලෙස් නැමැති සයුරි තෙරක් පරක් නැති මායිමි තවත් නොයෙක් කෙලෙස් වලට හසු වෙමින් අපි යන ගමනේ තියෙන ප්‍රයෝජනේ, අපි යන ගමනේ තියෙන නිමාව නැතු වෙනවා. ප්‍රයෝජන නෙලන්න බෑ, නිමාව කරන්න බෑ. පෘථජන හිතට ඉඩ දීලා වහල් වෙලා ආයෙත් කටයුතු කරන්න ගත්තොත්. ඒ නිසයි දේශනා කළේ යෝ සහස්සං සහස්සේන සංගාමී මානුෂේ ජිනී ඒකංච ජෙය්‍යාත්තානං සවී සංගාම යුත්තමෝ. එහෙම සඳහන් කරන්නේ යම් කෙනෙක් විශේෂයෙන් සතුරන් පරාජය කරලා ලබනවා කියලා හිතනවා මහත් ලොකු ජයග්‍රහණයක්. පරාජය වුණ සතුරා නැවත සංවිධානය වෙලා ඇවිල්ලා තමන් පෙර පරාජය කරපු කෙනා පරාජය කරලා නැවතත් ඔවුන්ගේ බලය තහවුරු කරගන්න කටයුතු කරනවා. ඔවුනොවුන් පරයා යන්න දරණ උත්සාහයක්. ඉතින් මේක ලෝකෙ හැම තැනම තියෙන දෙයක්. භාගිතුන් හසි පැහැදිලි කළා කුද්දාල පඬිතුය වගේ පඬිවරුන්ටවත් මේක හරියට තේරුම් අරගෙන මනාව අවබෝධ කරගෙන මේ පුතජන හිතෙන් මිදෙන්න කටයුතු කරන්න සිතවිල්ලක් පහළ වුණේ නැද්ද කියලා. මොකද පින්නතුනි, මේ තරම් නුවණ ඇති කුද්දාල පඬිතුමත් හයවතාවක් සිවුරු ඇරියා. මේ සානුවණක් තිබිලා ඒ ඔය ජීවිතේ හරියට නියමාකාරයෙන් සැලසුම් කරගන්න අවශ්‍ය මන වැඩපිළිවෙල හදාගන්න තියෙන උමනාව. ආන් ඒක නිසා භාග්‍යතුන් හසි පැහැදිලි කළා මේ වාගේ පඬිතයන්ටත් බැරි වුණා නම් මේ කෙලෙස් සහිත හිත පාලනය කරන්න. ඒක පාලනය කරන එක ඉතාම අමාරු වැඩක්. නමුත් යමේ දමනය කරගත්තොත් ඒ හිත, තමන් ළඟ නතර කරගත්තොත් ඒ හිත නොමගට යනුදී සුමග විතරක්ම පෙන්නලා හරි වැරදි මනාව කියල දීලා කළයුත්ත නොකළයුත්ත කියල දීලා ජම්මාකාරයෙන් කටයුතු වල යෙදවුවොත් දවසක් දෙකක් තුනක් කියපු විදිහටම කෙරෙයි. නමුත් එතනින් එහාට මුලින් බලාපොරොත්තු වෙච්ච තරම් ශ්‍රද්ධාවක් නැහැ, මුලින් බලාපොරොත්තු වුණ තරම් ගෞරවයක් නැහැ. මෙන්න මේ ආදි වශයෙන් සඳහන් කළා කාලෙන් කාලෙට කාලෙන් කාලෙට මේ පෘථජන හිත නොයෙක් නොයෙක් අරමුණු ඔස්සේ ගමන් කරනවා. ඒක තමයි සැබෑ ස්වභාවය. ආන් ඒ නොයෙක් නොයෙක් අරමුණු හොයාගෙන ගමන් කරන හිත මනාව පාලනය කරන්න යම් කෙනෙකුට පුළුවන් වුණොත් හැබැවින්ම ඔහු මහත් වූ ජයග්‍රහණයක් ලබන කෙනෙක්.
නැත්තම් පෘතජ්ජන හිතේ ස්වභාවයට අනුව සුගතියට යන්න නෙමෙයි මග හැදෙන්නේ, දුගතියට යන්න. සුගතියෙන් සුගතියට යන්න පාර විවෘත කළත් ඒ සුගති ගාමී මාර්ගයේ ඉදිරියට යන්න තරම් භාග්‍ය වාසනාව නැති අය දත් අදත් මේ ලෝකේ වුණ තරම් ඉන්නවා. නමුත් මහබෝසතාණන් වහන්සේ රාජ්‍යත් හැරලා හිමාවලට හිමාලයට වඩිනකොට රටවල් හතක පිරිස මේ රජ්ජුරුත් සමග හිමාලයට වැඩිය කියලා සඳහන් කරනවා. ඉතින් ආන් එහෙම සත්පුරුෂයන්ගේ ආශ්‍රය මහත් වූ වටිනවා. සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම බොහෝ උපකාරයි මේ ගමනට. ඒ නිසා සත්පුරුෂය ඇසුරු කරගෙන සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලැබමින් ඉතා නිවැරදි වින ආකාරයෙන් කෙලෙස් සිත දමනය කරලා බලාපොරොත්තු වෙන ඍෂි ප්‍රඥාවෙන් පැවිදි වෙලා මේ සංසාරයෙන් එතර වෙන්න ඒ පිරිස කටයුතු කළා. අපිටත් කියන්නේ මේක තේරුම් ගන්න, පෘතජ්ජන හිතේ භයානක බව අවබෝධ කරගන්න. මේ හිත අද එක තැනක හෙට තව තැනක එක එක අරමුණු හොයාගෙන යනවා. මේ ජාතක කතාව පුරාවටම දේශනා කරන්නේ ආන්ගේ අරමුණෙන් අරමුණ හොයාගෙන යනවට වඩා මනාව අරමුණට යා නොදී තමන්ගේ සිත එතනම පාලනය කරන්න යමෙකුට පුළුවන් නම් ඔහු ජයග්‍රාහකය කියලා. ඔබත් උත්සාහ කරන්න. ඔබේ පෘතජ්ජන හිත දවසකට කී පාරක් කී දිහාවක කොයි අවුරකින් දුවනවද? රාගයට යනවා, ද්වේෂයට යනවා, මෝහයට යනවා. රාග ද්වේෂ මෝහාදී මේ අකුසල ධර්මයන් නිරන්තරයෙන් තමම වහගන්නවා. ඒ අකුසලයෙන් වැහෙන පුද්ගලයාට නිවනක් නැහැ. සංසාරි බොහෝ දීර්ඝ කාලයක් ඒ නිවන වෙනුවෙන් සමහර වෙලාවට වෙහෙසෙන්න වෙනවා. මහරහතන් වහන්සේලා, මහතෙරවරු විතරක් නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පවා ඒ උතුම් තැනට එන්න කොයිතරම් කැපකිරීමක් කළාද? අපි ඉන්න විදිහටම බලාගෙන හිටියොත් අපිට ජයග්‍රහණයක් නෑ. ඒකයි සඳහන් කළේ වහවහා මේ සසර දිනන්න නම් පෘතජ්ජන හිතෙන් අපි මිදෙන්නම ඕනේ. පෘතජ්ජන හිත කියන එක ඥානවන්ත වූ ප්‍රඥයන්ගේ හිත් සනසනවා. පෘතජ්ජන හිත ප්‍රඥයන්ගේ නොඑක් ආකාරයෙන් සැනසීමට හේතු වෙන විදිහට කටයුතු කරන්න පෘතජ්ජන හිත ඥානවන්තයා සකසනවා, සංවර කරනවා, හික්මෝනවා. ඒ නිසා මේ කෙලෙස් සහිත සිත් මේ ලෝකේ හැම කෙනෙකුටම බාධා කරන නිසා මේ කෙලෙස් සහිත සිත් මේ ලෝකේ හැම කෙනෙක්ම යම් තැනක අල්ලාගෙන බොහෝ දුකකට භාජනය කරන නිසා හැම වෙලාවෙම කෙලෙස් හිත දිනන්න වීරය වඩන එක යුතුකමක් බව මේකින් පැහැදිලි කරනවා. කෙලෙස් හිත දිනන්න වීරය වඩන්න කියලා. ඒ නිසා අපි උත්සාහ කරමු උතුම් වූ පංචශීලය යම් කෙනෙකුට ආරක්ෂා කරන්න බැරිද? එවන් වූ පුද්ගලයා කොයි වාගේද? එවන් වූ පුද්ගලයෝ මේ ලෝකේ ජීවත් වුණත් නැති අය වගේ. එහිස් පුද්ගලයෝ නිසා සත්පුරුෂයන්ගේ ඇසුර ලබලා, සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලබලා ඒ මඟ පෙන්වීමෙන් මේ කාරණාවට යෙදෙන අය විශේෂයෙන් පැහැදිලි කළා. යහපත් හිතක් නිරයෙන් මිදෙන්න මහත් උපකාරයි කියලා. එනිසා යහපත් සිතක් ඔබත් දිනු කරගන්න, ලෞකිකත්වයට ඇලුන, ලෞකිකත්වයට බැඳුන, ලෞකික ජීවිතයේ වෙනුවෙන් කැපවුන, ඒකටම ප්‍රිය කරන මේ පෘතජ්ජන හිත ඒ ලෞකිකත්වයට යා නොදී මනාව සුරක්ෂිත කරගන්න
තමන්ගේ චිත්ත සන්තානය තුළ උපදින කෙලෙස් රාජ්‍යන් මර්ධනය කරලදාන්ට කටයුතු කරන්න ලැබිල තියෙන හොඳම අවස්ථාව තමයි මේක. එදා රිසි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙච්චාය මග පලාසන තැනට ආවන සමහරු මග පල ලැබුවන අපි මොන හේතුවක් නිසා තාමත් අපේ කටයුතු වෙනුවෙන් ප්‍රමාදීද ආංගේක නිසා අප්‍රමාදී වෙලා වහ වහා කටයුතු කරලා මේ භයානක සංසාරයෙන් එතර යන්න කියන කාරණාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කරලා අවසාන දේශනා කොට වදාලා මහණෙනි එදා 700ක් පිරිස අද මේ ඉන්න භික්ෂු පිරිසමයි නැවත දේශනා කළා මහණෙනි එදා කුද්දාල පඬිත වෙලා හිටියේ අද ලෞතුරා බුදු වෙච්ච මමමයි නැවතත් දේශනා කළා මහණෙනි මේ ගෝර කටුක සංසාරයෙන් එතර යන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කී කරු වෙලා ඒ අවවාදේ මත මනාව රැඳිලා රැකිලා කටයුතු කරන්න වීරිය වඩන මේ ගමනේ ඔබත් මමත් බොහෝ දෙනා රැස් කරගත්ත නොඑක ආකාරයේ කුසල් ඇති විශේෂයෙන් අද ධර්මදේශනාවේ දායකත්වය දරන සදැහැති පිරිස අපිත් මේ විදිහට උත්සාහ කළා මේ කෙලෙස් කුණු හොදලා ඇරලා දාලා සංසාරගත ජීවිතය මනාව පිරිසිදු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන චේතනාවෙන් එදා ඔවුන් සසරින් මිදෙන්න අවශ්‍ය මූලික අඩිතාලම් යොදාගත්තා. නමුත් මේ කාරණාව අපි අහලා පෘථග්ජන හිත අපිටත් තියෙනවා. ඒ පෘථග්ජන හිත අපි කොයිතරම් එහෙම එහෙ ඇවිද්ද වුණාද කියන කාරණාව ඔබම දන්නවා. නමුත් ඒ ඇවිදින ඇවිදින තැන හැමතැනම සුබ තැනක් නෙමෙයි. හැමදාම සතුටුදායක තැනක් නෙමෙයි. සතුටුදායක වැඩ නෙමෙයි කරන්නේ. සතුටුදායක වෙන ක්‍රියාවල නෙමෙයි ඉන්නේ. ආන් ඒක නිසා උත්සාහ කරන්න ඒ පෘථග්ජන හිත පාලනය කරන්න. ඒ පාලනය නොකරන තාක්කල් මේ සංසාරේ ඔබට අපට බොහොම දිගයි. බුද්ධාන්තරේ ලැබිලා තියෙන වෙලාවේ පාලනයට අවශ්‍ය උපකරණ අපට දීලා තියෙන වෙලාවේ ප්‍රයෝජන නොගන්න තරුණුත් අපි කම්මැලි නම් සම්බුද්ධ ශාසනයක් පවතින මේ කාලෙත් අපිට වීරියක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා ඔබ නැවත නැවත හිතන්න. මනා වීරියවන්තව මනා ගුණවන්තව යුද්ධයට බැහැපු මහරණ ශූර යෝධෙක් වගේ කෙලෙස් සතුරන් විනාශ කරන්න යන ගමන ආරම්භ කරන්න අදාදම පටන් ගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සම්බන්ධ වෙන්න අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.